දැන් ওই සමහර පක්ෂ ඇත්තටම කියෝ ජන අපි ඇත්තට විරුද්ධ කතා කරන ජාතික ජන බල වේගයෙන් ගත්තොත් ඒගොල්ලෝ මේ අවස්ථාවේදී මේ ඡන්දය ඇත්තටම මේක පුංචි ඡන්දයක් නෙවෙයි මේක රටේ ජනමතය වෙනස් කරන ජාතික මැතිවරණයක් තලයට ගෙනියලා ඉතින් අපි දකිනවා මේකේ දැන් ප්‍රොපගැන්ඩා එකයි කැම්පේන් එකයි නිකන් නැෂනල් ඉලෙක්ෂන් එකක් වගේ කොහෙන්ද මෙයාලට සල්ලි එන්නේ කියන එක වෙනම ප්‍රශ්නයක් ඉතින් ඒක වැරදිද දැන් මම වෙලාවේදී ඡන්දයකට යා යුතු නම් ඡන්දයකට යා යුතුයි හැබැයි එතකොට ජනතාව කෙරෙහි අප්‍රසාදයට පත් වෙච්ච පක්ෂ දේශපාලනක්ෂ ඉන්න වෙලාවේදී මෙහෙමයි මම නම් කියන්නේ මේ රටේ ඉන්න දේශපාලන පක්ෂ අවුරුදු ගණනාවක්ම කරලා තියෙන ජනතාව අන්දපු එක කවුරුත් ජනතාවට හරි දෙය කියලා නැහැ. මම මේ අවස්ථාවේ දකින්නවා ජාතික ජන බලවේගයත් එක්තරා ආකාරයකට ජනතාව ඇඳීමක් කරන්නේ. අර සමාජ මාධ්‍ය හරහා විශාල වූ රැල්ලක් හදලා. ඒ විශාල වූ රැල්ලක් හදලා මෙතන 74 වසරක සාපය කියන මේක ගෙනල්ලා කවුරුත් මේ රටට වැඩ කළා නැහැ. අපි තමයි මේකේ ඉන්නේ. අපි තමයි හොරු අල්ලන්නේ. අපිට තමයි මේක කරන්න පුළුවන් කියලා. ඒ ලස්සන නාට්‍යයක් අරගෙන පෙන්වනවා. දැන් ඕක අපේ රටේ ජනතාවත් ඕක පිළිගන්නවා. නමුත් මේක පිටිපස්ස තියෙන යථාර්ථය ඇත්තටම ජනතාව සවිඥානව හඳුනාගෙන තියෙනවද කියන එක මට ප්‍රශ්නයි. අපි දැක්ක ඔය වගේම දෙයක් නේ උනේ 2009 ගෝඨාභය රාජපක්ෂ මහතාව ගෙනල්ලා එතුමාත් ගත්තත් ප්‍රාදේශීය දේශපාලන ගැන කිසිම දැනුමක් නැති පුද්ගලයෙක්ව අවසානයේදී රැල්ලක් හදලා වියතුන් ඇවිල්ලා වියත්මග කියන සංවිධානය පටන් හදලා එතකොට ඒ පුටුවල තියලා අවසානයේදී මොනවාද ජනතාව විසින්ම එලවලා දැම්මා. ඉතින් මමත් දකින්නේ මේ අවස්ථාවේදී ජාතික ජන බලවේගය වශයෙන් මේ කරගෙන යන එක. දැන් උතන ඕගොල්ලෝ කියන ජාතික ජන බලවේගය. ජාතික ජන බලවේගය ඇත්තටම ඒගොල්ලෝද අවසානයේදී පාලනය කරන්නේ නැත්තම් ජනතා විමුක්ති පෙරමුණද? ඒක බඩ තියෙන ඇත්තටම ප්‍රශ්නයි. ජාතික ජන බලවේගය කියන්නේ මම දකින්න විදිහට නම් මුළු පක්ෂ සංයුතයෙන්ම 10%ක් 15%ක් වගේ ප්‍රමාණයක්. ඉතුරු එකම ජනතා විමුක්ති පෙරමුණ. එතන ඔතන තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අයිඩියොලොජි එක කියලා තමයි මට හිතෙන්නේ. එතන ජනතා විමුක්ති පෙරමුණේ අයිඩියොලොජි එක සමාජවාදී අයිඩියොලොජි එකද ධනවාදී අයිඩියොලොජි එක? අනිවාර්යෙන් සමාජවාදී අයිඩියොලොජි එක. දැන් අපි දකිනවා පහුගිය දවසේ අනුර කුමාර දිසානායක මහතා මේ ඉකොනොමික් ෆෝරම් එකක් තියලා ඒකේ ප්‍රශ්න ගණනාවක් අහනවා. එතකොට එතුමා මේ අවස්ථාවේ දෙන පිළිතුරු දිහා ඇත්තටම බුද්ධිමත් බැලුවොත් කොච්චර දුරට පරස්පර විරෝධීද කියලා ඇත්තටම අපිට හැඟෙනවා. ඒතර මේගොල්ලෝ ලිබරල් ආර්ථිකය ඇත්තටම එක අතකින් එන්ඩෝස් කරනවද නැත්නම් මොවුන්ගේ අර සමාජවාදී එකද අනිපතර එන්නේ කියලා. ඉතින් මෙතන ඇත්තටම සවිඥානව බලන ආර්ථිකය ගැන හදාරන පුද්ගලයන්ට ඇත්තටම මොවුන්ගේ ප්‍රතිපත්තිය පිළිබඳ විශාල ගැටලුවක්. මට නම් ඇත්තටම විශාල ගැටලුවක් ඇති වුණා. මොකද අවසානයේදී දැන් අපි දකිනවා මේ මොවුන්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය. අධ්‍යාපන ප්‍රතිපත්තිය ගන්න එතකොට දැන් මේ රටේ අධ්‍යාපන කඩාකප්පල්කාරී කරන්න වෘත්තීය සමිතිය හරහා විශ්වවිද්‍යාල හරහා ගොඩක් වෙලාවට එතකොට මේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කට්ටිය උදායක වුණා. එතකොට දැන් අධ්‍යාපන පෞද්ගලීකරණය කරනවා නම් මොකද මොවුන්ගේ ස්ටෑන්ඩ් එක? ඉතින් මෙන්න මේ වගේ කරුණු ගණනාවක් තියෙනවා. මෙන්න මේ හැම දෙයක්ම යටට දාලා දැන් එතන කට්ටියක් ප්‍රෝග්‍රෙසිව් කියලා පෙන්වන්න හදනවා. නමුත් අවසානයේදී මට නම් පේන්නේ මේක ජනතා විමුක්ති පෙරමුණේ අජෙන්ඩා එක කියලා. හැබැයි අපේ රටේ ඡන්දදායකයා උමායා කොච්චරක් දුරට සවිඥානද කියන එක ඇත්තටම ප්‍රශ්නයක්.